ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත 2023 ආදායමට වඩා ඉහළ ගිය වියදම ගැන කියන මහාචාර්ය වසන්ත සජිත්ගෙන් ගොවි මිතුරු ඇප් එකක් පසුගිය වසරේදී රාජ්‍ය වියදම ඉතා ඉහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. එසේ ඉහළ ගොස් ඇත්තේ පුනරාවර්තන හේවත් පාරිභෝජන වියදම් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 2023 වර්ෂයේ තුල අපි දකිනවා රජයේ වියදම සැලකිය යුතු ආකාරයකින් වැඩි වෙලා තියෙන ආකාරය. 2023 පළමු මාස 11 තුලදී පමණක් රජයේ වියදම රුපියල් බිලියන 4791 ක වගේ ප්‍රමාණයක්. ඒක 2022 ට සාපේක්ෂව සංසන්දනය කරනකොට රුපියල් බිලියන 1380 කට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක්. සමස්තයක් ලෙස වැඩිවීම සිද්ධ වෙලා තියෙන රජයේ පුනරාවර්තන වියදම් තුල. නැත්තම් පාරිභෝජන වියදම් තුල කොහොම වුණත් රජයේ වියදම් පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. රුපියල් බිලියන 900කින් රජයේ ආදායම් වැඩි කර ගන්නකොට විශේෂයෙන් බදු ආදායම් වැඩි කර ගන්නකොට රජයේ වියදම රුපියල් බිලියන 1380කින් වගේ වැඩි කර ගැනීම තුලම අපිට පෙන්눔 කරන දේ තමයි මේ අයවැය කියන එක තාම දරණීය තත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබිලා නැහැ. රජයේ වියදම් වැඩිවීම තුල විශේෂයෙන් වර්තන වියදම් වැඩිවීම තුල ඒ වියදම් පියවා ගැනීම සඳහා රජයට එක පැත්තකින් ණය ගන්නට වෙනවා. අනිත් පැත්තෙන් රජයේ බදු ආදායම් වැඩි කර ගන්නට සිද්ධ වෙනවා. අයවැය තුල සිදුවන මේ කියන අකාර්යක්ෂම කළමනාකරණය නිසා තව දුරටත් රටේ තියෙන මේ ව්‍යුහාත්මක ගැටලු නොවිසිඳී ඉදිරියට යාමක් තමයි පෙන්눔 කරන්නේ. අපිට මේ විදිහට කොච්චර දුර යන්නට පුළුවන්ද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ අතර විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 487ක් මෙරටට එවා ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 11.4% වැඩිවීමක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. CX ගිනුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ලෝක බලදේශපාලනයේ ගොදුරක් වෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාර කළේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ගැතිවන්නේ නැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම තම පක්ෂයේ අරමුණ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ පාලනයක් යටතේ අපි ලෝකයේ තියෙන හැම රාජ්‍යයක් එක්කම ඒ ආර්ථික දේශපාලන තත්ත්වයට සාපේක්ෂව සම්බන්ධතාව පවත්වනවා. හැබැයි සියල්ලම අපි කරන්නේ රටේ ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන්. රටේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීභාවයේ ආරක්ෂා කරමින්. ඒකට කිසිදු ආකාරයකින් හානි වෙන තීන්දුවක් තීරණයක් අපි ඉතිහාසය අරගෙනත් නැහැ, අද ගන්නෙත් නැහැ, හෙට ගන්නෙත් නැහැ. ඒ සහතිකය අපි මේ රටේ ජනතාවට දෙනවා. ඒ නිසා කවුරුවත් බය වෙන්න ඕනි නැහැ, බිල්ලුම වන්න ඕනි නැහැ, කලබල වෙන්න ඕනි නැහැ. අපි ඉන්දියාව සම්බන්ධෙනුත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියම තමයි. විනිවිද භාවයෙන් යුතු නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ආයෝජන කැඳවීම තම පක්ෂයේ ක්‍රමවේදය බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා. ආණ්ඩුව, විදුලි බලය, ටෙලිකොම්, ඒ වගේම මිල්කෝ ආයතනේ, ඒ වගේ දේවල් පෞද්ගලීකරණය කරන්න කිසිඹු ටෙන්ඩර් ක්‍රියාවලියක් නැතුව කටයුතු කරමින් තියෙනවා. අපි ඉන්දියාවේ අමුල් සමාගමත් එක්ක සාකච්ඡා කරා. අපි තා පැහැදිලිව කරුණු දැක්වුවා. අඩුම ගාන ඉන්දියාවේවත් මෙහෙම ටෙන්ඩර් පටිපාටියක් යදෙව්වා. ඒත් උන් කිව්වා එහෙම එකක් නැහැ කියලා. සුළං බලයෙන් උත්පාදනය කරන ව්‍යාපෘතිය පිළිබඳව උන් කිව්වා ඔවුන් මිලදී ගන්නේ ඩොලර් 7.3%කට කියලා. ලංකාවේ ආණ්ඩුව පෞගේ දවස්වල සුළං බලයේ උපාදනයේ යොසුම් මස්සම් කරන්න තා කරලා තිබුණේ ඩොලර් 7.5%ක්. ටෙන්ඩර් දාන්න නැතුව, ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව තෝරගත්ත එක සමාගමකට අපේ රටේ ඇමතිවරු පෞද්ගලික ඩීල් වලට මේ ව්‍යාපෘති දුන්නම අපිට ගෙවන්න වෙන ප්‍රමාණය මිල වැඩි වෙලා තියෙනවා. අපි තා පැහැදිලිව කිව්වා මේ ක්‍රමවේදයට අපි එකඟ නැහැ. අපේ ක්‍රමවේදය ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ආයෝජන කැඳවීම. ඕනම රටකට විවෘතයි. වේලුකාර අමාත්‍යවරු කලබල වී තම පක්ෂයේ ඉන්දිය සංචාරය උපහාසයට ලක් කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලංකාවේ ඇතුළේ ජනතාව පිළිගන්න දේශපාලන ව්‍යාපාරයේ මාලිමාව ඉන්දියාව විශේෂයෙන් අපිට ආරාධනා කරා. ඉතින් අපි ඒගෙන සතුටින්. විහිළුකාර ඇමතිවරු කලබල වෙලා එක එක උපහාස අපහාස කරන්න පටන් ගත්තා. ඉතින් අපි ඒවට අනුකම්පා කරනවා. මම දැක්කා රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර කියලා තිබුණා අනුරසානායක මන්ත්‍රීතුමා ටයි කෝට් ඇඳගෙන ගියා දැක්කේ පළවෙනි වතාවට කියලා.
රටේ ජනතාව ඉස්සරහා කාංචන විජේසේකරලා නිර්වත් වෙලා ඉවරයි. රෙදි ගලවගෙන ඉවරයි. තමන්ගේ හෙළුව වහගන්න අනිත් අයගේ ඇඳුම් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඉස්සෙල්ලා රටේ ජනතාව ඉස්සරහා ඔයා ඇඳුම් ඇඳගන්න. එච්චර අපිට කියන්න තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහාය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කර තිබූ නිදහස වෙනුවෙන් අපි සම්මන්ත්‍රණයට එක්වෙමුනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. නිදහස වෙනුවෙන් අපි විශේෂ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්තුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස පිළිබඳ නිර්මාණශීලී විචාරාත්මක ප්‍රවේශයක් ලෙස නිදහස වෙනුවෙන් අපි විශේෂ සම්මන්ත්‍රණය සැලසුම් කර තිබුණා. ජනමත විචාරණයේ අධ්‍යක්ෂකම උස්සන්නේ ජනාධි ධූරයේ අහෝසි කිරීමකට පමණයි. 83 පවත්වපු ජනමත විචාරණය එවකට හිටපු මැතිවරණ කොමසාරිස් සොරයාගේ වාර්තාව පැහැදිලිව කියනවා ලංකාවේ පැවැත්තු දූෂිතම මැතිවරණය ජනමත විචාරණය කියලා. ජනමත විචාරණයේ සාමාන්‍ය ස්වභාවය ගත්තාම බොහෝ වෙලාවට එය හරිහැටි තේරුම් අරගෙන ඡන්දේ පාවිච්චි කරන්නට වෙනවා. රජයේ යෝජනාවක් විදිහට එනවනම් වෙන කෑලි අමුණන්නේ නැතුව සමහරවිට ඉන්න අයට වාසිදායක විදිහට ඒකේ තව කොටස් අමුණන්න පුළුවන් සංශෝධනයේදී. පැහැදිලිවම අපි ඡන්දේ පාවිච්චි කළ යුත්තේ විධායක ජනාධි ධූරය අවශ්‍ය කිරීමේ ඒ ඡේදයට පමණයි. ගොවි ජනතාව සහ වෙළඳපොළ බද්ධ කරන ගොවි මිතුරු ඇප් එක ඉදිරියේදී හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ වන්නි හත්පත්තුවේ පැවති සමුළුවකට එක් වෙමිනුයි. සමගී ජනබලවේගය සංවිධානය කළ වණ්ඩි හත්පත්තු ගොවි සමුළුව අද පැවැත්තුණා. ඒ පොල්පිටිගම මහජන ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ගොවි සමුළුව පැවැත්තුණේ. මැනින් මාකට් එකේ කැරට් කිලෝව 2000ට යනකොට නුවරඑළිය බණ්ඩාරවෙල ගොවියට ලැබෙන්නේ රුපියල් 500යි. මේක සාධාරණද? අද නාඩු වී කිලෝවකට රුපියල් 92යි. වෙළඳ පොලේ ගාන 220යි. නාඩු සහල් සම්භවි 106යි. සම්බ සහල් 260යි. කීරි සම්බව වී වලට 137යි 150යි. කීරි සම්බ සහල් වලට වෙළඳ පොලේ 370යි. වී ගොවියටත් සිදුවෙන්නේ අසාධාරණය. පාරිභෝගිකයටත් සිදුවෙන්නේ අසාධාරණය. මේ තරම් පරතරයක් ඇති වෙන්නේ කොහොමද? අතරමැදි 3-4 දෙනෙක් අධික ලාභයක් ලබා ගන්නවා. එක පැත්තකින් වී ගොවියට අසාධාරණ මිලක් ලබා දෙනවා. තවත් පැත්තකින් පාරිභෝගිකයාගේ බෙල්ල මිරිකනවා අධික සහල් මිලක් පමුණුවලා. ඉතින් පැහැදිලිවම අපි ඔබට කියන්න කැමති ගොවියාටත් පාරිභෝගිකයාටත් මේ සිදුවන අසාධාරණය නිවැරදි කරන අලුත් මිල සූත්‍රයක් අපේ රජය හරහා අනිවාර්යෙන්ම ගෙනෙනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. ගොවි ජනතාවත් වෙළඳ පොළත් බද්ධ කරන ගොවි මිතුරු ඇප් එකක් අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ ගමන තුල සුහුරු ගොවියා අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවා. කුණු කොල්ලෙට තමන්ගේ නිෂ්පාදනය අලෙවි කරපු කාලය අවසන් කරලා මේ රටේ ගොවි ජනතාවට තමන්ගේ ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඉන්දිය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙට සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. දෙරටේ රාජනායකයින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ ආරම්භ කිරීම සඳහා අත්සන් තැබීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඕස්ට්‍රේලියාවේදී ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින්. ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් UPI ගෙවීම් පද්ධතිය හෙට සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතයි. මෙම ගෙවීම් පද්ධතිය ඔස්සේ මාර්ගගත ක්‍රමවේදයෙන් මූල්‍ය කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා දෙන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවටයි රජය අපේක්ෂා කරන්නේ. UPI හෙවත් ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය ඉන්දියාවේ ස්ථාපිත කරනු ලැබුවේ 2016 වසරේදී. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ හෙට සිට මෙම ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවයි. On the next 12th, we are UPI payment gateway will be signed. And I think both our leaders will connect online. So hopefully with that, UPI will be a lab in Colombo. So that will boost the tourism back in Sri Lanka again. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්.
මේ නිදහසේ අවුරුදු 76 ඇතුළත හිටපු හැම නායකයෙකුටම සම්මානයක් දෙන්න ඕන. මේ රට මේ ගානට ආසියාවේ ලෝකේ තියාගත්තට දැන් ලංකාවේ ඉන්නවද කවුරු හරි ජනාධිපති ධුරණ ඉල්ලන්න පුළුවන් පුජලේ? මේ ඡන්දයක් ලං වෙනකොට කියන එක තමයි ජනාධිපති ක්‍රමය අපි අවෝසි කරනවා. ඒ වෙනුවට අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. දැන් අවුරුදු කීයක්ද මේ චිත්‍රපටිය දුවන්නේ? සමීක්ෂණ වලින් පේනවා මේ ආණ්ඩුවට යන මං නැහැ. ඡන්දයකට ගියා නම් අන්ත පරාජය වෙනවා. අපේ ප්‍රතිපත්ති වලට එකඟ වෙනවා නම් වංචා දූෂණ හොරකම් නැති අන්තවාදී නොවන අය ඉන්නවා නම් අපිට පුළුවන් එක අහු කරගන්න. සුසුසු අය අරන් මේ රටේ විශාලතම සන්ධානයේ අපි සමගි ජන බලවේගී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් පිහිටවලා ඉදිරි මැතිවරණ අපි ජයග්‍රහණය කරනවා. බොළඳ ලාබාල විපක්ෂ නායකරු ලාබාල මතයන් තියෙන දේශපාලඥයෝ සුදුසුම අපේක්ෂකයා පුටුවෙන් ඉදිරිපත් වෙයි. අහිංසක ජනතාව නගා සිටින්නට මේ රට නගා සිටින්නට ඕන එක්කෙනෙක් එක්ක අපි වැඩ කරන්න අපි ලෑස්ති. මෙයා හොඳයි. මෙයා ඉදිරියේදී මේ රටේ ලීකොන් වූ වෙයි කියලා අපි එක එක නායකවරුන් ගෙනාව අන්තිමට රටන මොකද්ද උනේ බලපුරුද්දක් තියෙන්නට ඕනේ මේ රට ගෙනියන්න නම් ඉදිරිය. හොඳ නායකෙක් අපිට අවශ්‍යයි. ජනාධිපතිවරණේ අපේක්ෂක තෝරන්න දැම්ම කාලය වැඩි. අපි දැන් මේකට හදිස්සි වෙන්න උවමනාවක් නැහැ. හදිස්සි සම්දානේ තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධය ඇතුළු මේ මහගෙදර හිටපු බොහෝ පිරිසක් නැවත වතාවක් මහගෙදර ඉන්නවා දකින්න පුළුවන්කම ලැබේ. වසර 76ක මහා කඩාවැටීමක රිදී රේඛාවක් මතු වෙනවා. මේ රට වැට්ටුවේ නිල් කඳ උරයි කොළ කඳ උරයි. ඒ දෙකම කඩන් වැටිලා. මහගෙදර උළු ගලෝමින් තිබේ. ආන සජිතක ගෙදරක් ගලවනවා. ඒ රොත්ත බුරුත්ත ඔක්කොම කෑලි කැබලි වලට කැඩෙනකොට මේ රටේ දෙවන්ත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගෙනවා. අනිකුත් සියලුම ප්‍රශ්න පැත්තකට දාන්න අපිට කී ඉලක්කයයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරවා කරන්න. එතුමාව ජනාධිපති වරයක් කරගන්න බැරි වුණොත් අපි දේශපාලනය කළ වැඩක් නැහැ කවුරු. ඔහුට ජනාධිපති මැතිවරණය දිනන්න බැරි හින්දා ඔහු දැන් බලනවා ජනාධිපති ක්‍රමය අවෝසි කරන්න. එයාට දිනන්න බැරි මැතිවරණ ඔක්කොම යා නොතියා ඉන්න බලන්න. දැන් ජනාධිපති මැතිවරණයත් ඔහුට දිනන්න බෑ. දැන් බලනවා ඒ මැතිවරණයටත් මොකක් හරි උගලක් පාවිච්චි කරලා සන්තෝෂම් ලබා දීලා බලනවා මෙතනත් ගේමක් ගහන්න පුළුවන්ද කියලා. ගම්පහ බලෑණිය ලෑස්ති 2024 අපේ ජනාධිපතිතුමාව නැවත ජනාධිපති පුටුවේ වාඩි කරවන්න. ගම්පහ තමයි ලෝක ඉතිහාසයේ වෙනස් කරපු ස්ථානේ ගොඩක් දෙනෙකුට අමතක වෙලා. මේ ආණ්ඩුවත් එක්ක ඉල්ලලා ඉන්නවනේ ශ්‍රී ලංකාවේ වවුලු ටිකක ගිහිල්ලා ඉන්නවා වවුලගේ මගුල් ගෙදර. දැන් ඉල්ලලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ධාරාවට විරුද්ධයි අපි. එයාත් එක්ක සාකච්ඡා කරන්නත් බලාපොරොත්තුවක් නැහැ අපිට. કૃતિમ બુદ્ધિකටවත් වඩා එතුමාගේ බුද්ධිය හොඳ නිසා මේ ගේම් එක ගහයි රනිල් වික්‍රමසිංහත්වගේ පක්ෂය ඔක්කොම එකතු වෙලා ඉවරලා හදපුවම ශක්තිමත් සන්ධානය. ඔන්න එතකොට තමයි පේන්නේ අපේ දිගපල. රනිල් වික්‍රමසිංහත්වගේ ඒ ඔක්කොම බර තේරෙන්න ගන්න එතකොට. ඉතාලම හදිස්සියෙන් ආණ්ඩුව ඔන්ලයින් පනත නැත්නම් සේෆ්ටි බිල් එක ගෙනාවා. නියාමනයයි මර්ධනයයි පටලවගෙන මේ බිල් එක හරහා රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ මාධ්‍ය නිදහස වලපල්ලට ගෙනිනවා කියන එක අද අමුතුවෙන් කිය යුතු නැහැ. ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.